හයි බර්න් වලට දිනේෂ් අමරකන්ඩි ටිප්ස් එන්ඩ් එකට ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ වෙෆර් පේපර් එකක් කොහොමද කේක් එකකට සම්බන්ධ කරගන්නේ කියලා පෙන්නන්න මේක ඔගොල්ලෝ අහලා වෙලා තිබෙච්ච තව ප්‍රශ්නයකට විසඳුම ගේනවා ඒ කියන්නේ වෙෆර් පේපර් කියන්නේ මොනවද රයිස් පේපර් කියන්නේ මොනවද කියලා අහලා තිබුණා ඒකම ඔගොල්ලෝ දන්නවා එඩිබල් ප්‍රින්ටින් එක කරන්න මොකද්ද කියලා ඒක මොකද්ද කියලා අහලා තිබ්බා ඒකට සුගර් ෂීට් එක කියලා අපි කියනවා හැබැයි මේ ಜಾති තුන් ಜಾතියක් ඒ කියන්නේ රයිස් පේපර් කිව්වොත් අපි ඒක හදන්නේ හාල් පිටිකනේ ඒ තමයි මේක මේ තියෙන්නේ රයිස් පේපර් කිව්වොත් මේකෙන් අපිට එක තෙමලා වතුර තෙමලා එක එක නිර්මාණ කරන්න පුළුවන් මේ වලින් රයිස් පේපර් කියන්නේ මේක එතකොට මේක තමයි වේෆර් පේපර් කියන්නේ මේක මේක මම මේ ආට් එකක් දාගෙන තියෙන්නේ වේෆර් පේපර් එකේ තියෙනවා මේක වේෆර් පේපර් හදන්නේ පොටැටෝ ස්ටාර්ච් වලින් සම්බන්ධ කරගෙන එතකොට මොනවාද සුපර් ෂීට් එක කියලා කිව්වොත් ඒක අයිසින් සීනි වලින්ම තමයි ඒක හදන්නේ. එතකොට ඒක ටිකක් පරිස්සම් කරන්න ඕනේ මේ වගේ අපිට මේ නිකම්ම ලේසියෙන් හසුරවන්න බෑ. ඉක්මනින්ම කැඩෙන්න බලනවා. කේක් එකට සම්බන්ධ කරාම පුපුරන්න බලනවා. ඒක ෆ්‍රිජ් එකේ දැම්මොත් දියවෙන්නත් බලනවා. ඒ වගේ ටිකක් පරිස්සම් කරන්න ඕනේ. ඒකට ස්ටික් එකක් තියෙනවා යට. ඒක තමයි පරිස්සමට අපි අලව ගන්න ඕනේ. ඒවට ප්‍රින්ටින් එක එඩිබල් ප්‍රින්ටින් කරන විශේෂ මැෂින් ජාති තියෙනවා. නමුත් මේක පේපර් එකක් වගේ තමයි එන්නේ ලේසි මේ ෆෝ පේපර් එකක් වගේ අරකට ඒ ෆෝ පේපර් එක වගේ තමයි හැදෙන්නේ නමුත් ඒක අපිට හසුරුවද්දී චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ ඒක මම එඩිබල් ප්‍රින්ටින් එකක් කරන වෙලාවක වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම් දැන් මේකත් අපිට එඩිබල් මේවත් එඩිබල් දැන් මේ ප්‍රින්ටින් එක තිබ්බට මේකත් පේපර් පේපර් වර්ගයක් තමයි අපිට ඕන ප්‍රින්ටින් එකකින් ගන්න පුළුවන් හැබැයි මම දන්නේ නැහැ ලංකාවේ මම හිතන්නේ ප්ලේන් නේව නම් ගන්න ඇති ප්‍රින්ටින් ඒවා තියෙනවාද කියන්නේ මම දන්නේ නැහැ තිබ්බත් ඔගොල්ලෝ හොයලා බලන්න නමුත් ගොඩක් අය අහලා ඉවර තිබිච්ච නිසා තමයි මම මේ පාඩම කරන්න හිතුවේ මොකද ලංකාවේ බඩු හොයාගන්න නැතුව මේ වගේ පාඩම් කරලා වැඩක් නැති නිසා මම මේ පාඩම් කරන්න නැතුව හිටියේ කරලා වැඩක් නැහැ ලංකාවේ මේව හොයාගන්න තිබුණේ නැති නිසා දැන් මේවා මම ලංකාවට ගෙනල්ලා දැන් අවුරුද්දක් විතර ඇති මගේ ප්‍රයෝජනෙට ගෙනල්ලා ඉතින් මම මේ පාඩම් එළියට දැම්මට වැඩක් නැහැ ඕගොල්ලන්ට ඒ අදාළ බඩු හොයාගන්න ලංකාවේ නැත්තම් පාඩම කියලා දුන්නට තේරුමක් නැහැ. හැබැයි කවුරු හරි ඔයගොල්ලෝ ලංකාවෙන් පිටින් ඉන්නවා නම් ඕගොල්ලන් යන එන ගමන් හරි පේපර් දෙක තුනක් හදලා ඕගොල්ලන්ගේ ඩිසයින් එකක් ගෙන්න ගන්න පුළුවන් නම් කරන්න. හැබැයි ප්ලේන් නේව නම් ඇති දැන් අනන් කේක් බඩු කඩවලට ඔන්ලයින් ස්ටෝර් චුට්ට චෙක් කරලා බලන්න. මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් ඔන්ලයින් ස්ටෝර් කරන කෙනෙක් වේෆර් පේපර් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න ඕගොල්ලන් සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රම. එතකොට ඕගොල්ලන්ට ගැනුම් කරු ටිකක් ලැබෙයි. එතකොට වේෆර් පේපර් එකක් තමයි මේකත් මේකත් වේෆර් පේපර් එකක් මොකද දැන් මේක මම මගේ වෙන පාඩමකට වන් වෙන කේක් එකකට කරලා තිබ්බහම ගොඩක් අය ඉල්ලලා තිබ්බා ඒක කරන විදිය කියලා දෙන්න කියලා ඒකයි මම කියලා දෙන්නේ ඔයගොල්ලෝ හොයාගන්න වගකීම ඔයගොල්ලෝ ගන්න මම දන්නේ නැහැ දැන් මොකද මේක දැම්මහමයි හලවනවා කොහෙන්ද ගන්න කියලා මේ මම ලංකාවෙන් ගත්ත ඒවා නෙවෙයි නිසා මම දන්නේ නැහැ කොහෙන්ද ගන්න කියලා ඒකත් කියන්න ඕනේ එතකොට මේ තියෙන්නේ ප්ලේන් එක. දැන් මේ ප්ලේන් නේව ගත්තාම තියෙන වාසිය තියෙන්නේ අපිට කැමති ඩිසයින් එකක් චිත්‍ර පුළුවන් කෙනෙකුට මේක උඩ ලස්සනට අඳින්න පුළුවන්. හැබැයි අඳිනවා කියලා ගොඩක් වතුර භාවිතා කරලා නම් අඳින්න බෑ. ජෙල් කලර් එකකින් තමයි පුළුවන්. එහෙම නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් අඳිනකොට අපිට පුළුවන් එඩිබල් පෙන් පාවිච්චි කරන්න. මේ තියෙන එඩිබල් පෙන් එක. දැන් මේ මං ඇඳේ බ්ලැක් ඇන්ඩ් මිසෝරි බ්ලැක් එකෙන් මේක ඇඳලා රෙඩ් ජෙල් කලර් වලින් මේ හાર્ට් එක ඇඳ මම චිත්‍ර නම් ලස්සන නෑ මම චිත්‍ර අඳින්න ඉච්චර දන්නේ නෑ මේක රයිස් පේපර් එක කියලා මම කිව්වනේ ඔයගලන්ට එතකොට මේක අපිට රයිස් පේපර් වලින් කරන්න පුළුවන් ඔය සුගර් ෂෙල් එක වගේ හදා ගන්න පුළුවන් හැබැයි ඒක ටිකක් හොඳට ඉවසීමෙන් හදන්න ඕනේ මොකද අල්ලපු ගමන් මේක ඉරලා යනවා තෙමිච්ච ගමන් ඒ නිසා ටිකක් කල්පනාවෙන් ඕනේ ඒක කරන්න එතකොට මේ මේකේ කැලක් තියෙනවා නේද अलवन हरी अंदीन हरी तीन स्यूल तीन गुरोस तीन हेम बिल प्लेन मेमे गता तो स्यूल डिजाइन दूर गुरोस अलवन लेसी මේ ඔයගොල්ලෝ චිත්‍රයක් අඳිනවා නම් ඒ අඳිනකොට ආට් එක මේ දිලිසෙන මතු ඔයගොල්ලෝ කොලේ ගත්තා මේක තියෙනවා වෙනස එතකොට මේක අලව ගන්නත් පුළුවන් අපිට මෙහෙම දැන් ෆොන්ඩන්ට් එකෙන් අපිට අලවුවොත් ෆොන්ඩන්ට් එක මේක කෙලින්ම තිබ්බ කියලා ෆොන්ඩන්ට් එකට ඇලවෙන්නේ නැහැ. එහෙම නැත්නම් ෆොන්ඩන්ට් එකට අපිට වතුර ස්ප්‍රේ කරන්නත් බෑ. මොකද ෆොන්ඩන්ට් එකට වතුර සහ සීතල දෙකම එච්චර සුදුසු නැහැ. එතකොට අපි ඒකට මොකද කරන්නේ?
මම ඕගොල්ලන්ට දීලා තියෙනවා ක්ලියර් ජෙල් හදන රෙසිපි එක හරියම ලේසි එක හදා ගන්නට গিදර. ඒව පිටරටවල නම් වෙළඳපොලේ වෙනම ගන්න තියෙනවා. නමුත් ලංකාවේ නැති නිසා තමයි මම ඕගොල්ලන්ට ඒක গিදර හදා ගන්න රෙසිපි එක දුන්නේ. ඒ ක්ලියර් ජෙල් එක චුට්ටක් හදා ගන්න. හදාගෙන මේක ගාන්න එපා. කොලේ ගාන්න එපා. ඔයාලට අලවන්න ඕන සර්ෆේස් එකේ ගාන්න. කේක් එකේ කොහේ හරි කොටසකට නම් අලවන්න තියෙන්නේ. ඒ කොටසට ඒ ක්ලියර් ජෙල් එක ගාන්න. ඒක ගෑවහම සමහරක් ලැට එඩිබල් ග්ලූ එක දාලත් පුළුවන් වෙයි. මොකද තයිලෝ පවුඩර් වලින් දාලා හදලා. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් වේපර් පේපර් කෑලි ටිකක් අරගෙන කලින් දැන් ඔයගොල්ලෝ හෙට කේක් එකට මේක අලවන්න ඉන්නවා නම් අද මේ වේපර් පේපර් කෑලි ටිකක් ඕගලන්ගේ ඩිසයින් එක කපලා ඉතුරු වෙන කෑලි තියෙනවනේ පොඩි පොඩි කෑලි. ඒ කෑලි ටික වතුර චුට්ටකට දාලා තියන්න රෑට. තිබ්බාම හෙට උදේ වෙනකොට ඒක පොඩි ග්ලූ එකක් වගේ තමයි හැදෙන්නේ. එතකොට වේපර් පේපර් ඩෙකරේෂන්ස් කරනවා අපි වේපර් පේපර් මල් හදනවා නම් අපිට ඒක තමයි ගන්න වෙන්නේ. ගන්න කියන්නේ තේම තමයි. එතකොට අපිට පුළුවන් ඒක පින්සලක් ආධාරයෙන් අපිට අවශ්‍ය කරන සර්ෆස් එකේ ගාලා මේ කොලේ අලව ගන්න පුළුවන්. විපින් ක්‍රීම් වලට නම් අපිට වතුර චුට්ටක් අර උණු කරලා නිවාගත්ත වතුර චුට්ටක් ස්ප්‍රේ කරන්න පුළුවන්. බටර් ක්‍රීම් එකටත් වතුර ස්වල්පයක් මේ ස්ප්‍රේ කරලා මේක අලව ගන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට අයිසිං එක කරපු ගමන් වුණොත් නිකන් අලවන්නත් පුළුවන්. හැබැයි ඔයාලා හැම වෙලෙම මතක තියාගන්න ඒ ගාන දේ මේ කොලේ ගාන්න එපා. වේපර් පේපර් එකේ ගාන්න එපා. අදාළ තැන ගාන්න, අලවන්න අවශ්‍ය තැන විතරක් ගාන්න. එතකොට හරි. ඒකත් මම හිතන එක පැහැදිලි වුණා කියලා සර්ෆස් එක හොයාගන්න විදිහ තේරෙනවා. මේකේ තියෙන්නේ දේශන මතු පිටයි රෆ් කොටසයි. රෆ් කොටස තමයි හැම වෙලෙම කේක් එකේ පැත්තට ඇලවෙන්න තියෙන්න ඕනේ, අඳින්න ඕනේ. මේ පැත්තේ මම පොඩි කෑල්ලක නිකන් ඇඳලා පෙන්නන්නම්. මම වැඩි චිත්‍රවලට දක්ෂ නෑ. අපි නිකන් දැන් ඔයගලන්ට එඩිබල් පෙන් එක සමහරකට එඩිබල් පෙන් එක පරණයි වගේ නම් එඩිබල් පෙන් එක පරණ නෙමෙයි අලුත් උනත් සමහරකට එක දිගට ඇඳෙන්නේ නැති වෙලා වගේ යනවා. එතකොට අපි ටිකක් එක්ක ගසලා හැරි මොනවා හරි කළා ඒක අඳින්න. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් කඩු සටහන එඩිබල් පෙන් එක. මොකද මේ මෙතනට පෑන් වලින් ඇඳලවත් ප්ලැටිනම්වත් වෝටර් කලර්ස් වගේ දේවල් කෑමට ගන්න බැරි. නන් එඩිබල් දේවල් කලර්ස් පාවිච්චි කරන්න එපා. මේකට හේතුව මොකද? දැන් මේක එඩිබල් නේ, එඩිබල් පේපර් එකක් නේ. එතකොට මේ එඩිබල් පේපර් එකට අපි පාවිච්චි කරන්නත් උනේ එඩිබල් කලර් එකක්. එතකොට දැන් මොකද කේක් එක උඩට අපිට නිකම්ම තියන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්නයක් නෑ. අපි කස්ටමර් කෙනෙකුට නම් දෙන්නේ ඒ ගෙදර කවුරු හරි මේක කෑවද මේකේ රසක් නෑ ඇත්තටම. මේ මෙහෙම කන්න කියලා රසයක් නැහැ. අර ඩිසයින් එක අපිට අපේ කරන නිර්මාණයේ ලස්සන කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා මේකට පෑන ගන්න එක, අඳින්න ගන්න එකත් එඩිබල්ම ගන්න. එඩිබල් මේ පෙන් තියෙනවා දැන් වෙළඳපොලේ වන ලංකාවේ ගන්න තියෙනවා. මම මේ වගේ ඇන් දෙක මම නිකන් මෙහෙම ඉස්සලා ලාවට ලකුණු කරගත්තා ওই විදිහට. ඉතින් එතකොට පෑන ලියවෙන්නේ නැහැ වගේ වෙනකොට මම අනිත් පෑනිනුත් උදව් අරගෙන තද කරලා ඇඳගත්තා ඒ කුඩම ආයි. ඔගොල්ලෝ දැකලා ඇති සමානකරට තනි තනි කළු පාටින් ওই චූටි ගර්ල් කෙනෙක් ඇඳලා හાર્ට් එකක් දාලා ඔය හස්බන්ඩ්ලට බොයෆ්‍රෙන්ඩ්ලට දෙන කේක් වලට ඒක තියෙනවා. එන්ගේජ්මන්ට් කේක් වල ඔගොල්ලෝ දැකලා ඇති කපල් එක ඉන්නවා හાર્ට් එකක් රතු පාටින් වටේ විතරක් තියෙන ඕවා ඔක්කොම ප්‍රින්ටින් ඔගොල්ලෝ දැකලා ඇතිනේ. ඔගොල්ලන්ට පුළුවන් ඒකක් දිහා බලාගෙන මේ චිත්‍රය මේකට කොපි කරගෙන ගෙදරම ඔගොල්ලන්ට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ හાર્ට් එකක්කුත් ඇඳ ගන්නවා. මම නම් ලොකුට අඳින්න දන්නේ නැහැ. මම මේක කලින් ඇන්දේ මේ රතු පාට ටික වේල ගන්න ඕන හින්දා. මේකට ඔයගලන්ට දැන් අපි තුමු ඩස්ට් කලර් ගත්තා කියලා. ඩස්ට් කලර් ගන්නව නම් එවපොරේට් එකක් මොකක් හරි තියෙන්න ඕනේ. එම නැව වතුර පාවිච්චි කරන්න බෑ මේකට අඳින හින්දා. මොකද වතුර පාවිච්චි කරොත් මේක ටග් ගාලා දිය වෙනවා. එතන ඒ අඳින තැන වතුර ගෑවිච්ච ගමන් ටග් ගාලා අල්ලපු ගමන් ගැලවිලා යන්න බලනවා. නමුත් මේක අඳ ගන්නත් ඕන නිසා පුළුවන් තරම් ජෙල් කලයක විතරක් පාවිච්චි කරන්න. කලර් එකක් ගෑවා කියලා මුකුත් එහෙම වෙන්නේ නැහැ මේ ජෙල් කලයකට. එහෙම නැත්නම් බ්‍රැන්ඩි හරි මොනවා හරි ටිකක් පාවිච්චි කරලා කලයක පොඩ්ඩක් දිය කරගන්න පුළුවන් ඔයාලට උනනම්. චිත්‍ර දන්න කෙනෙකුට නම් මේක හරි ලේසියෙන්ම කරගන්න පුළුවන්.
මේ විදිහට ඇඳ ගන්න පුළුවන් මේක. එතකොට ඒක ඇඳගත්තට පස්සේ අපි මේකේ මම ඉස්සෙල්ලා දුක මේකේ මුකුත් අපි ගාන්නේ නැහැ. අපි ගාන්නේ මේකේ කියලා. හැබැයි දැන් මම මේ කේක් එක කවර් කරගෙන තියෙන්නේ විපින් ක්‍රීම් වලින්. එතකොට මම මට එච්චර ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ මේකට අලවන්න කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ නිකනුත් එනවේ. මම බලන්නම් අලවන්න පුළුවන්ද කියලා. මේක දැන් ටිකක් වෙලා නිසා කරලා ෆ්‍රිජ් එකේ තිබ්බ මන් ටිකක්. එතකොට එහෙම වුණොත් ඒ මතු පිට ටිකක් තද වෙලා තිබ්බොත් අපිට පුළුවන් වතුර ටිකක් මේකට ස්ප්‍රේ කරන්න. හැබැයි උණු කළ නිවාගත්ත වතුර. මේව පොඩි වෙන හින්දා මම බෝඩ් තියලා තමයි තියලා තියෙන්නේ. බෑග්ස් වල දාලා තියෙන්නේ බෝඩ් එකක් තියලා. එතකොට මේක අපිට මෙහෙම නිකන් තියන්නත් පුළුවන්. මේකෙන් තියනවා නම් අපිට දැන් මේක අපි බලුවොත් අපි ඉස්සලා මේ කේක් එකේ උස බලා ගන්නවා සාමාන්‍යයෙන්. උස බලාගෙන ඒක අපිට පුළුවන් කපා ගන්න මේ කියලා. මම මේ මුළු වටේම ආවරණය කරන්නේ නැහැ. මොකද වෙෆර් පේපර් එක නිකන් අලවලා තිබ්බට වැඩක් නැහැ. නිකන් මේ අපතේයමක් නිසා මම ඔයගලන්ට පෙන්නන්න පොඩි කෑල්ලක් පාට එකකින් අලවලා පෙන්නන්න. මේක තියා ගන්නවා නම් මේක මෙහෙම තියා ගන්නවා නම් අපිට පුළුවන් නිකම්ම කොහොම තියා ගන්න. තියල මෙහෙම. කුකුත් කරන්න ඕනේ. මේ මේක විපින් ක්‍රීම් නිසා මෙහෙම ඇලවෙනවා. හැබැයි මේක බටර් ක්‍රීම් හරි ෆොන්ඩන්ට් හරි වුණොත් බටර් ක්‍රීම් එක චටක් විප්පනේ වේලෙන්න කලින් ඇලවුවොත් පුළුවන්. බටර් ක්‍රීම් එක වේලුනොත් එහෙම බැරි වෙනවා. එතකොට අපි කරන්න ඕනේ එක්කෝ බටර් ක්‍රීම් වලින්ම චුට්ටක් අපිට පින්සලකින් දිය කරගෙන චුට්ටක් ඒකම ආලේප කරලා අලව ගන්න පුළුවන්. නැත්තම් අය ෆොන්ඩන්ට් එක නම් ඒත් මම කියෝ විදිහට ක්ලියර් ජෙල් එක හදා ගන්න පුළුවන්. මොන හරි රෝයල් අයිසින් එකකින් හරි එහෙම පුළුවන් මෙහෙම අලව ගන්න. ඊළඟට අපි බලමු මේකත් අලව ගන්න. දෙයක් කරන්න නැහැ. මිච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට බෝඩර් එකක් දාන්න ඕන නම් බෝඩර් එකක් දාන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් කේක් එක ලස්සන ඩිසයින් එකක් කරගන්න. මේකේ මේක මෙහෙ විදිහට දාලා මේක තව ඩිසයින් එකක් දාන්න අවශ්‍ය නැහැ. නමුත් මම අර ඕගලන්ට පෙන්වුවේ මේක අලවන විදිහ. මේක ඉවර කරලා අපිට බෝඩර් එකක් දා ගන්නත් පුළුවන්. මේ විදිහට අපිට ඕඩ එකක් දාගන්න පුළුවන්. කේක් එකේ ෆිනිෂින් එකක් ගන්න ලස්සනට අර එජ් එක පේන්නේ නැති වෙන්න ගන්න පුළුවන්. මේක දැන් මේ අනිත් පැත්ත ඕගලන්ට දැන් මේකෙම තමා කරන්න ඕනේ. නමුත් මට සුදු පාට කෑල්ලක් ඕන දාලා පෙන්නන්න පුළුවන්. ඒක තේරුමක් නැහැ. මේ දිනේ මම අපි ඩිසයින් එක දාගත්ත කෑල්ලනේ. මේ විදිහට අපිට පුළුවන් ඕන කපලා දාන්න. ඒක තේරුමක් නැහැ. තියෙන සුදු පාටින් ඇලෙවුවාම මේ තියෙන්නේ මේ විදිහට තමයි එන්නේ. ඒක ඇලෙවුවාම මේකත් අපි ඕන ලයින් එක දාලා පෙන්නනවා.
මේක මං කාටවත් දෙන්න කරපු කේක් එකක් නෙමෙයි මේ ඔයගලන්ට කරන පාඩම කරන්නමයි මම මේක කරේ. ඒ නිසා මං වටේ ඇලෙව්වේ නැහැ තේරුමක් නැහැ. අපි ඉතින් ඒක මේ කොලේ කපලා නාසි කරන එක අපරාධයින්ද මම මේ කොටසෙන් විතරක් එහෙම නම් ඉතින් මෙහෙම තමයි වේපර් පේපර් එකක් අපි කේක් එකකට සම්බන්ධ කරගන්නේ. වේපර් පේපර් එකක ප්ලේන් නේව හොයාගන්න හම්බ වෙයි සමහර විට මුකුත් නැති ඒවා. ඒත් ඒ වගේ ඔයාලට චිත්‍ර දන්න කෙනෙක් නම් අපිට පුළුවන් ලස්සන චිත්‍රයක් දාලා මේකට කේක් එක වටේ ඇඳ ඇඳ ඉන්නේ නැතුව මේකට ඇඳලා අපිට පුළුවන් කේක් එකට සම්බන්ධ කරන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට. දිනේෂ් මුර්කෝන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගලන්ට බොහොම ස්තුතියි කියනවා.